අපිව උස්සගෙන ඇවිල්ලා මේ එක තැනකට දැම්මා. ඒ විදිහෙන් බැලුවා. ඒක භාවිතයේ තමයි භාවිතයේදී තමයි විප්ලවවාදී ඉදිරි ගමන ගැන අවබෝධයක් ඇතිව ජනතාවගේ සටන සමග ගමන් කළොත් අපි නිතැතින්ම එකතු වෙනවා. අපි එකතුව තවත් සක්මත් කර ගැනීම සඳහා ඒ ගමන් මාර්ගයේ පිළිබඳව අපේ අවබෝධය වැඩිකර දියුණු කර ගැනීම සඳහා අපි මේ වගේ සාකච්ඡා කළා. ඒ අවබෝධය තහවුරු කර ගතියි. සහෝදරනි කුමාරේවිත් සහෝදරයා කිව්වා වගේ ජාත්‍යන්තර වශයෙන් ගෝලීය ධනවාදයේ කියන එක වර්ධනය වෙලා ඇවිල්ලා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කාලේදී වැඩ කරන ජනතාව අවුරුදු වගේ අවුරුදු 35ක විතර කාලයක් වැඩ කරන ජනතාවත් එක්ක ධනපති පන්තිය හවුල් කරගෙන ඒ වැඩ කරන ජනතාවගේ ශක්තිය Tamanට භාවිතයේදී යොදා ගැනීම තමයි එය ධනවාදී ආර්ථික සම්වර්ධනය ගෙනාලා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ ඒක. ඒකෙදි වැඩ කරන ජනතාවගේ වෘත්ති සම්පති ව්‍යාපාර සියල්ලම ජුණු ලෝකේ ධනපති පන්තියත් එක්ක එකතු වෙලා වැඩ කරනවා. මොකද ඒක ඇත්තටම වර්ධනය වෙන්න පටන් ගත්ත නිසා. කේන්සියානු ආර්ථික ක්‍රමයේ තුල යම් යම් ශස්ත්‍රීකත්වයක් ඇවිල්ලා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී තුල වැඩ කරන ජනතාවට පඩි වැඩි වුණා, ලාභ වැඩි වුණා, සුබ සාධන වැඩි වුණා ඔය විදිහට ක්‍රියාමාර්ගයක් අරගෙන තමයි මේ යුගය ආවේ. ඇවිල්ලා ඊළඟට එහෙම ගොඩනගාගත් එක තුල එන්නේ නැහැ. නමුත් ලාභ රේට්ටුව විඳ වැටීමේ ප්‍රශ්නය නවත් ගන්න බැරි වුණා. මොකද මේ ලාභ රේට්ටුව විඳ වැටීම කියලා බැලුවොත් අපි දන්නවා මාක්ස් අපිට කියලා දීපු විදිහට අපිට යම් භාණ්ඩයක වටිනාකම ඕනම භාණ්ඩයක ඒක භෞතික භාණ්ඩයක් වෙන්න පුළුවන් භෞතික නොවන භාණ්ඩයක් වෙන්න පුළුවන් ඕනම භාණ්ඩයක් ආදරේ ප්‍රේමය වෙන්න පුළුවන් එයා භාණ්ඩයක් හැටියට සැලකුවොත් ඒකට යන ශ්‍රමය තමයි වටිනාකම වෙලඳ පිළේ වටිනාකම එමයි කියන්නේ ඒකට දැන් භාණ්ඩයක් හදනකොට ප්‍රාර්ථනාවක් දානවා ඒ ප්‍රාර්ථනාවට ශ්‍රම වටිනාකමක් තියෙනවා ඊපස්සේ ඒකේ ක්‍රියා කරන්නේ නිලාගේ තියෙන වටිනාකම අර තව ඉතුරු වුණොත් තමයි ලාභයක් තියෙන්නේ. ඒ ලාභය එන්නේ අර ප්‍රාග්ධන යෙදීම සමග මිනිස්සෙක් වැඩ කළාම මේ මිනිස්යාගේ ලැබෙන ශ්‍රමේදී තමන්ට ලැබෙන්න තියෙන ගාණ අඩු කළා තව ප්‍රමාණයක් ශ්‍රමිකයා හැටියට ඉතුරු කරන නිසා තමයි ලාභය තියෙන්නේ. මේක මාක්ස්ගේ අදාළ කියපු කියුම මේක අවුගේ කාලේ ධනවාදයේ චලිතය. මේකට අභියෝග කරගෙන හිටියත් මේ අර්බුදය දැන් පහුගිය කාලේ ආවහම විශාල ප්‍රමාණයක් ධනපති ආර්ථික විශේෂඥයන්ට සිද්ධ වුණා. මාක්ස් ගණනය කරපු විදිහට තමයි ඇත්තටම මේ ප්‍රාග්ධනයේ මේ ලාභයේ තියෙන එක අපිට හසුරවා ගන්න පුළුවන් වෙන්නේ ඒක අපි පිළිගන්න වෙනවා කියලා. වාග් බුද්ධිමත් ධනපති ආර්ථික විශේෂඥයෝ අව මේ ලංකාවටත් ආපදික කෙනෙක් ඇවිල්ලා විශාල සාකච්ඡාවක් මෙහි කරගෙන ගියා. ඒ අතුරින්මත් ගාම හොඳින් ජාත්‍යන්තර මෞලිකාතික සමාගම් වලට උපදෙස් දෙන ආර්ථික විශේෂඥයෙක් නැහැ කිව්වා. අපි මොඩෙල් වගේ කතා කළේ ඇත්තටම මේ මාක්ස් කියපු විදිහට තමයි වටිනාකම යමකට ලැබෙන්නේ. එතකොට දැන් මේ නිසා නවලිබරල්වාදීන් වශයෙන් කළේ නවලිබරල්වාදීන් ඒ කොමඩිනී සෞත්‍රයක වගේ අලුත් දෙයක් කිව්වේ නැහැ. අර සුභ සාධන කාල පරිච්ඡේදයේදී දීත්‍යව අකුල ගනිමින් ඒවා ලාභය බවට පරිවර්තනය කළා දීමෙන් තමයි කාලයක් ටිකෙන් ටික මේ ප්‍රශ්නේ විසඳ ගැනීම සඳහා කටයුතු කළේ. ධනවාදයට ආයෝජනය සඳහා උපකාරයක් හැටියට ඒ කටයුතු කරගෙන ගියා. දැන් නමුත් දැන් ඒකත් අවසානයකට ගිහිල්ලා නවලිබරල්වාදී ආර්ථික සැලසුමත් බිඳ වැටලා ඉවරයි. ඒ නිසා අද විශාල ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේ ලාභ රේට්ටුව රැකගන්න කොහොමද කියලා. තවන්නාසලට මේක හොඳ වේන එකක් තමයි. අපි දන්නවා 2008 දී විශාල අර්බුදයක් ආවහම අඩ
යාන්ත්‍රණය දුවවන්න බැරි තැනට ආවම මට මතක හැටියට බිලින්න ජනාධිපතිතුමාම තමයි හිටියේ ඇමරිකාවේ උන්නහට සිද්ධ වුණා ජෙනරල් මෝටර්ස් එකට විශාල ප්‍රමාණයක් කර්මාන්ත රජයට ගන්න මොකද ඒවා ක්‍රියා කරගන්න බෑ ඒ අරගත්තාම රජය ලාභයක් උපයන්නේ යන්නේ නැති නිසා ඒක ක්‍රියාත්මක කරවන්න පුළුවන් කොච්චර හොඳට ක්‍රියාත්මක කළාද කියනවා නම් සාමාන්‍ය කාලයකට වඩා හොඳට නිකන් ක්‍රියාත්මක වෙනවා හැබැයි ලාභ නැහැ ඒ කියන්නේ කර්මාන්තශාලා දුවවන්න බැරි වෙනවා නෙමෙයි ලාභයේ උදෙසා යන සමාජය ක්‍රියාත්මක කරන්න බෑ ලාභයේ උදෙසා ඉතාම හොඳට නිෂ්පාදනය කරන යාන්ත්‍රණයක් ඇනහිටවල තියෙනවා මොකද ලාභ නැති නිසා ලාභේ නැතුව බෙදෙනවා නම් ඔක්කොම වටනාකම ආව ඒ වටනාකම ඔක්කොම බහපෝ දෙනවා එහෙම කරනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ එතකොට තමයි ප්‍රශ්නේ එන්නේ එහෙනම් එහෙම කරන්න පුළුවන් සමාජය මොකද්ද කියන එක මම ඒ ගැන කතා කරන්න යන්නේ මේ මොහොතේ නමුත් ඒ විදිහට තමයි මේ ප්‍රශ්නය එදා ඇතුළුනේ ධනවාදී ලෝකේ දැන් ඊට පස්සේ මොකද සාකච්ඡා කළුනේ धनवादी කාල් මාක්ස් ඉන්න කාලේ ජර්මනියේ හිටිය චාන්ස්ලර් බිස්මාර්ක් අද මාක්ස් ගුවන් දෙන්නකට කාල් මාක්ස් බිස්මාර්ක් තමයි මේ විදිහට විවාදයක් ආරම්භ බිස්මාර්ක් ඉතාම නුවණක්කාර ධනපති ඒ ධනපතියා පටන් ගත්ත මාස්ටර් කියව අභියෝග කළා ඔයා කියන ඕනම දෙයක් ඔයාගේ සමාජවාදයෙන් දෙන්න මම ඒක දැන් දෙනවා එයා නම මාස්ටර් ඉදිරිපත් කළා එදා හිටපු ලසාලේ කියන ඒ මාස්ටර්ගේ ගෝලයා එක තමයි ගන්දෙන්නු කලේ විස්මා දුන්න ලයිස්තුවා විස්රාම වැටුක් ඕන නිවාඩු දවසකට පඩිය ඕන මේවා ඕන මේවා ඕන අපිට සෞඛ්‍ය නිදහස දෙන්න ඕන අධ්‍යාපනය නිකන් දෙන්න ඕන ඔහොම ඔක්කොම දැම්මා ඒ හැම එකම කිව්වා ඔව් මේ මහාම මම මේක ක්‍රියාත්මක කරනවා කියලා ඇත්තටම ඔහු ක්‍රියාත්මක කළා එහේ මොකද ධනවාදයේ සූරාකෑමේ කොටසක් මේකට වැය කළා එහෙම කරන්න පුළුවන් කියලා ඇක්කෝ මට ඒක කරන්න පුළුවන් මොකද ධනවාදී සූරාකෑමේ ඔයා කියන සූරාකෑම අපි කියනවා ලාභේ ලාභෙන් දෙන්න පුළුවන් කියලා ඔව් ඒ විදිහට කිව්වා කියලා ඇකුවා මේක සඳහා එහෙනම් සාකච්ඡා කරන්න සමුත්‍යයකට එන්න සමුත්‍ය වල උඩ මම මේ කියන්නේ කියලා. නමුත් අනිවාර්යෙන්ම මාක්ස්වා ඔයත් එක්ක සමුත්‍යයක් කරන්න පුළුවන් මොන කෙනෙකුට ඕන පුළුවන්. නමුත් මේක ගමන අවසානයේදී අවසාන වෙනවා මොකද එන්නේ එන්නේ රේට්ටුව අඩු වුණාම ඔයත් ඔය කරන්න බැරි වෙනවා. ඒ නිසා ඒක රජය සම්පූර්ණයෙන් බාර ගන්න වෙනවා. එතකොට ඔයාගේ ධනවාදේ ඉවර වෙනවා. ඒක රාජ්‍ය ධනවාදී වුණාම ඔයාගේ කෙරුවාවල් ඔක්කොම ඉවර වෙනවා කියලා කියනවා. නමුත් ඒ කිව්වා එදා ඉඳලා තිබිච්ච මතවාදයක් තමයි මේක ජර්මනි. ඔය නියෝලිබරල් ආර්ථිකයේ තියෙන කාලෙත් ජර්මනියේ හිටපු ආර්ථික විශේෂඥෝ ඒ ආණ්ඩුවට බල කළා මේ සමාජ ධනවාදී පියවර ගන්න කියලා. යනුවත් ඇහිලා දැන් අද ලෝක පරිමාණව සමාජ ධනවාදී පියවරයන් ගැනීම සඳහා ආරාධනාවක් තියෙනවා ඒක යාත්‍යන්තර මුල්‍යාර මුදලේ පවා සාකච්ඡාවට තැනට ඇවිල්ලා තියෙනවා. එයාම තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා ලංකාවේ අපිට ඇවිල්ලා දේශනාව කියන්නේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සලස්මක් මන්ත්‍රියක්මක් කරන්නේ ඒක උඩ සාකච්ඡා කරන්න පුළුවන්. අර ඉස්සරහක් සාකච්ඡා කරන්න ඒක බැරි නම් දෙවෙනි ඉස්සරහක් සාකච්ඡා කරන්න එහෙම නැත්නම් තුන්වෙනි සාකච්ඡා කරන්න. ඒත් බැරි නම් හතරවෙනි සාකච්ඡාවත් ඕන වෙලා වොන්තර දිරියුයි කියලා ඕකේ. ඔව් මම කියන්නේ බිස්මාර්ක්ට වඩා කපටියෙක් කියලා. නමුත් ඔහු සෑහෙන කපටි ධනපති නායකයෙක්. බුද්ධිමත් ධනපති නායකයෙක්. එයාનો තමයි මේ වගේ තැනකට ඇවිල්ලා වැඩ කරන ජනතාවත් සමග
යම්කිසි එකගත්තයක් ඇති කරගත යුතුයි කියලා කටයුතු කරගෙන වැඩ කරගෙන යන්නේ. ඒකෙදි මේ ඕකේන ඕක ඉදිරිපත් කළා තියෙන සලස්ම ඒ සලස්මේ මාලේ සෞද්‍ර කියුවා ඒකෙදි විච යම් දේවල් ගැන නමුත් අත් අවශ්‍යම ඔහු ඉදිරිපත් කළා තියෙන සලස්මේ බස්නාහිර පළාත මුල් කරපු නිගා කර්මාන්ත සහ සම්මර්ධන වෙනත් සැලැස්මක් තියෙනවා මෙට්‍රෝ කියන ඒරියාස් නාගරිකත්ව ඒරියාස් එක්ක සම්බන්ධලා ඒවත් තුල ඇති කරන කාර්මික ඒක ඒකේ බැලුවාම පේනවා ඔව් සාමාන්‍ය මේ සේවාවල් විතරක් නෙවෙයි ඇත්තටම නිෂ්පාදන ගණනාවක් ගන්න තියෙනවා ඒක පාටලි චම්ප්‍රික තමයි ප්‍රදේශයේ බාර කරලා තියෙන්නේ එතකොට එයා එළවුරුමේ මා කෑ ගහපු විශාල දේශීය දේවල් කතා කරපු එක්කනේ නම් දැන් මතක මේකට සම්බන්ධ වෙලා තියෙනවා අපි සන්තෝෂ සෑවගේ ජාතිවාදී පැත්ත අමතක කරලා මේකට ආපු එක ගැන එතකොට ඒ එයත් එක්ක එකතු වෙලා තමයි දාලා තියෙන්නේ මේකේ මේ ෆයිනෑන්ස් කැපිටල් එකට ඉඩ දෙන එක සඳහා කොළඹ නගරය පාවිච්චි කළායි කියලා බස්නාහිර පළාත මේකට දීලා නැහැ එයාගේ සම්මර්ධන සැලසුම් ඉදිරිපත් කිරීම අසත් තියෙනවා. දැන් එතකොට අපි වාමාංශිකයන් හැටියට සැබවින්ම නිෂ්පාදනය තියෙන භාණ්ඩ නිෂ්පාදනයේ තියෙන ව්‍යාපාර ඇතුළත් කිරීම පිළිබඳව කරන ක්‍රියාමාර්ගයක් පිළිබඳෙන් අපි මැලිහත් විය යුතුයි. අපිට ධනවාදය කෝ කරන්න යන සමාජ ධනවාදය පෙරලන්න අපි කතා කරන්න පුළුවන් කමක් නැහැ. අපි ආරම්භ කරපු ගමන්ම ඒ වගේ අපිට විශේෂ ඊළඟට අනිත් පැත්තෙන් ਉਹ ඉදිරිපත් කළා තියෙනවා 2500ක් ග්‍රාමීය කොට්ටාස හදලා සම්මර්ධනය කරන වැඩසටහන. අපි දන්නවා පළදා වර්ධන කොමිටු කළා ඒ කාලේ එම්පෙරර් සහෝදරයා කාලේ නොයෙකුත් අදහස් කළා විශේෂයෙන්ම සමස්මාජ පක්ෂය සමඟ ඒ පෙරපිලලා සම්බන්ධීව කොමිටු සමස්මාජ අයමයි. ඒ වගේ අදහසකට සමාන්තර වෙන අදහසක් ඉදිරිපත් කළා තියෙනවා. අදේශ වශයෙන් සම්මර්ධනය. එන නමුත් අපි මේ සම්මර්ධනය ගැන උදෙසා නෙවෙයි මේ ප්‍රශ්න අපි මෙතන අරගලයට ආවේ. අපි අරගලය කළේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතින් දිනා ගැනීම සඳහා. අත වශයෙන්ම එන්.එම්. පෙරේරා සහෝදරයා ඇතුළුවේ නායකයෝ ලංකා සමස්මාජ පක්ෂය ආරම්භ කළේ එදා තිබිච්ච අධිරාජ්‍යවාදයට සහ ප්‍රජා නිදහසට තියෙන බාධාවන් උදෙසා නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් विश्वास कर එහෙම කරන්න ගියහම වෙන්නේ ඒකාධිපති වාදයක් ඇහිලා අන්තිමට දූෂිත සමාජයක් එනවා කියන අදහස පොදුවේ සමාජ පක්ෂයේ තියෙනවා. නිසා මේ තනි රටක මේ ඉගෙන සමාජවාදයක් නැහැ. ඉගන්නන්න සමාජවාදය හදන්න බෑ. දියුණු වෙච්ච වෙලාවක තමයි සමාජවාදයක් හදන්න පුළුවන් කියලා ගන්න. ඒතකොට අපි මේ විදිය සමාජවාදයක් කියලා ජනසතු කළා. ඒ ජනසතු ව්‍යාපාර රැකගන්න බැරි වෙනවා. මොකද ධනේශ්වර සමාජවාදී තුල මක්කොල්ල කාර්ය වෙහිලා ඒක අල්ලගෙන ඒකෙන් සම්පූර්ණයෙන් ඒවා ධනවාදී ආයතන පවණන්න වේ මක්කොල්ල කාර්ය ආයතන බවට පත් කරනවා. අපි දන්නවා ධනසතු රුපියවට මොකද උදී කියලා. ඒ වගේ අදහසක් උඩ එහෙම සමාජවාදීට පැනලා යන්න පුළුවන් කියන අදහසක් ලංකා සමාජ පක්ෂයේ අවස්ථාවලදී තිබුණේ නැහැ. තිබුණේ මේ විදිහට ප්‍රජාතන්ත්‍රවාදී අරගලය තුළ අපි ප්‍රමුඛත්වය ගත යුතුයි කියනවා. data වෙනකොට අර අධිරාජ්‍යවාදී කියන එක එදා තියෙන ස්වරූපය නෙවෙයි අද තියෙන්නේ. අද ගෝලීය ධනවාදයේ හැටියට සකස් වෙලා ජාත්‍යන්තර මුල්‍ය ආරම්භවල මුල් කරගෙන ලෝකේ පුරා ගෙනියන ආර්ථික සමාජ වැඩපිළිවෙලක් හැටියට තමයි අද අධිරාජ්‍යවාදී කියන්නේ. නිසා ඇමරිකන් කාර්යෝ කිව්වක කළා මේ මානව හිමිකම් කොමිසම කිව්වක අධිරාජ්‍යවාදී එහෙම කියලා කියන එකේ ගුම් කතාවක්. එහෙම අධිරාජ්‍යවාදයක් නැහැ යුනයිටඩ් නේෂන් එකේ අධිරාජ්‍යවාදී කියලා කියන එකේ තේරුමක් නැහැ ගෝලීය ධනවාදයේ තුල තමයි ආර්ථික සමාජ වැඩපිළිවෙලක් යත් කිරීමේ බලකිරීමක් ඇති වෙනවා නම් අන්න ඒක තමයි අධිරාජ්‍යවාදී වෙන්නේ ඒක අත්වශ්‍යම පෞද්ගල ආණ්ඩුව කාලේ සිද්ධ වෙලා බෞද්ධාගමික සමාගම් කාර්යෝ ගණනාවක්
बहुजातक समागम कार्यो इदिरिये अदैन महा मी जनाधिपतितुमा लज्जावट पत् कल्ला तिबुना एहा प्रश्न कला मेके मैद अपने देशीय वर्ष वेट कटयुतु करन्ने किया कथा करन थोड़ा अधिराज्यवादी क्रियात्मक वेन्ने मे मानव हिमिकां कमिसमेवा एहेम नत्तम देशपालन वशयेन कौरु हरि रटकिन करन देशपालन विधियत् वीम किं नेवेयि इतोड प्रबल मे विधियट आर्थिक समाज मध्यस्थान्यान् हरा तमयि एवगेम एकावद्ध क्रियामार्गयन् तुलिन् तमयि एव तियत् वेलायि तोड एवाट मुहुण देवि अभिगमन् करनु अतवश्यम मेरटे निदहस प्रजातंत्रवादेट अभियोगयक् वेला तियेने मे जातिक प्रश्ने जातिक प्रश्ने उंड तमयि मेरट हमुदाव कडापयि जातिक प्रश्ने निसा तमयि अपट सियलुम तांचि दांड ओण केनकुट ऐतिहासिकान् लबागति जातिक प्रश्ने तमयि मेरटे निदहस प्रजातंत्रवादे मरणयैम सन्दा तियेन एक माव